තිරයන කොවිඩ වසංගතයේ හේතුවන් තවමත් අපේරට පාසල් පදධතිය, සම්පූර්ණයෙන්ම වසා දමාතිබෙනවා. සි නමුත් මාර්ගතා අධ්‍යාපන ක්‍රමවේ ඔස්ේ දරන්ට ඉගන්වීීම කටේතු සිදු කරනත් ප්‍රටේ ඇතැම් ප්‍රදශවල ජීත්වන දරුවන්ට විධ දුෂකරතා නිසා නිසි ආකාරව අධ්‍යාපනය ලබීම වස්ථාව අහිම ව ඇති බවනම් නොරහසක් මතලේ දිස්ත්‍රික්කේක් කෙලවරක පිහිා ඇති වල්ගමුව හිමිලියකඩ ප්‍රාථමක විදුහේ දරුවන්ටත් එවන් දුෂ්රතා රැසක් මැද සිය අධ්‍යාපනය ලබන්නට සිදු වෙලා නමුත් සිය පාසලේ ගුරුවරයකුගේ කැපවීම මත තම්ම පාසල් අධ්‍යාපනය අක්ඩව ලබා ගන්නට මේ පුංචි දරුවන්ට අවස්ථාව ලබා. तिisha दष्kara प्रदेशय के पिහිटीी මෙම विद्याले सपूर्ण दरवाण संख्याव, विसी देखක්। එයින් පස්සුන ස්ශ්‍රේණයේ එනම් මෙවර ශිෂ්‍යත්ව විභාග සඳහා පෙන සිටින දරුවන් ගණන හතක් ශිෂ්්‍යත්ව පන්තියේ පන්තිබාර ගුරුවරයා වන්නේ වසන්ත ඒක නායක මහතායි පාසලේ සිට ිලමීට පහලක් පමණ දුරින් පදංචව සිටින වසන්ත හතා දිනක් හැරදික් පාසලට පැමිණ මෙ අහිංසක දරුවන්ගේ නැනස පාදන්න වෙහෙසෙන්නේ මේ දරුවන් හත්දෙන අතරින් එක් අයිකුහෝ මෙවර ශිෂ්්‍යත්ව විභාගෙන් ඉහලින්ම සමත් කරලීමේ අර්මුණින් අවබෝ වසන්ත මහතා විසින් උදෑසන අටට අරමන පාසැල් පන්තිය. සවස පහ පමණ වනතුරම නොකඩවා පවත් වන්නේ කිසි දුමුදලක් අයිනොකරමින්. මේ ප්‍රදේශ මේ හතරවටින්ම කැෑවකින් ගඟකින් කොටුවෙත්ත කොදව් මානසිකත්යන නමයින්ද ලෝකේ පෙන්නන්නට තියන එකම තැන තමයිතිින් පාසල සහ අකරු. ඒක පදනකරගෙන තමයි ඒ අරමුණෙන්ම මේ හිවිිදයාගල පාසලිත් මේ තත්වේයට මේ ළමයිත් මේ වෙච්ච ගම්මානයකෙන් අයින්සක දෙමවපියන්ගේ අසන ලමයිටකන් මුන්ටත් ලෝකය පෙන්න්නර අනිවාරයෙන් හරියට කකුටික්මතම උගන්නවවා. ඒන්න ියන්න ඔට මයි අලුතෙන් හිතන්න සංකල්පදෙන් කොවි් වසංගතය හමුුවේ අන්ත අසරන භාවයට පත් මෙවන් පුංචි දරුවන් ඇත්තෙන්ම තනි නොකර. දරුවන්ට අවශ්‍යම ොතේ නිහඩවම කැපකිටීම් කරන මෙවන් මිනිසුන්. වචනයේ පරි සමාප්තයෙන්ම ගුරුවරුන් වන බවනම් ඇත්තිෙන්මනො රහසක්. මෙවැනි වැතකත්වත් නැරමීම සඳහ ශ්‍රවතා TV news YouTube චනලය සබස්ක්‍රයි් කර සීනෝ සැලකුණු වන්නේ.